මං හිතුවේ මැනිකේ ඒ ආපු බස් එකේ වේගෙට මගේ කොන්ද විතරනේ මැනිකගේ කොන්දත් හිතුවේද කියලා මම මේ කල්පනා කර කරා. මං හිතුවේ ගමට එනවා කෙසේ වෙතත් වෙද ගෙදර නවතින්ට වෙයි කියලා. ඒ කොහොම වෙතත් අපිට ඉතින් මේ නෑවිත් ඉන්න විදිහක් නෑනේ ඈ. මොකද දැන් ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් මේ බෞද්ධයා නාලිකාව මරින ආයතනත් එක්ක එකතු වෙලා මේ කරන මේ ගීතමය රසවින්දන වැඩසටහන, මේ අලුත් අවුරුද්ද කරන වැඩසටහනට අපි නෑවිත් කොහොමද නේද? මේ පින්තුවෝ, ඔය එතෙන්දී ඔය තුන්නෙල ජනගී කල්ලියේ කොල්ලො කෙල්ල එහෙම නැටුම් ගැයුම් ඉදිරිපත් කරන ඒ වගේම වැදගත් මහත්තුරු නෝනවරු ඇවිල්ලා ඉන්න. ඔය අනවශ්‍ය විහිළු තහලු වලට එහෙම යනව නෙවෙයි ඈ. හිටවෙය. ආමිනේ, අපි තැනට ඇවිල්ලා ඉන්නේ වැඩ කටයුත් ආරම්භ වෙලා වගේ. අපි ටිකක් සුනංගුත් උනානේ නේද? පොඩ්ඩක් නෙවෙයි හොඳටම. මේ අපේ දූල පුතාලා ටිකනේ නේද මේ නැටුම් ගැයුම් එහෙම ඉදිරිපත් කරේ. එහෙනම් සියලු දෙනාටම ආයිබෝන් කියන. හොඳයි. මෙහෙ මෙහෙ. පින්තු මේක ගිහින් තිබ්බන. මැනික, අපේ මේ හෙළ ජන සංගීතය ගැන කතා කරනකොට මුලටම කියවෙන නාමයක්නේ රෝහණ බැද්දගේ ශූරින්. අපේ මේ අද දවසේදී බෞද්ධයා නාලිකාවේ මේ අලුත් අවුරුදු වැඩසටහනට එතුමාටත් අපි ආරාධනා කරා ගීතෙන් අපේ මේ හිතවතුන් සියලු දෙනාව රස ගන්වන්නට කියලා. අපි එහෙනම් එතුමාට ආරාධනා කරමු. ආයිබෝන්. මේ බැද්දගේ මහත්තයෝ. ඔව්. දැන් මේ ඔය අපේ කන්දේ ලන්දේ කියන ගීතය අපේ එදා මෙදා තුර තාමත් අපේ කන්වල රැව් පිළි රැව් දෙනවනේ. මේකේ මන් දන්නා වටපිටාවක් තියෙන ඔබතුමා මේ අපිට ප්‍රකාශ කරන්නට ඉන්නේ. ඔව්. අවුරුද්දෙන් අවුරුද්ද ගත වෙලා ගිහින් දැන් කාලයක් තිස්සේ අපේ ගමේ තිබිච්ච ඒ පරිණාමය අපි දැක්කා. අපි පුංචි කාලේ කන්ද මුදුනට ගිහින් පල්ලෙහා බලපුවාම දැකපු ගම හරිම සුන්දරයි, හරිම ලස්සනයි. මේ විදිහට ගත වෙලා කාලයක් දැන් අපි ඇවිල්ලා බලනකොට මෙදා වෙනකොට මේක අපිට පේන අනියත ස්වභාවය. ඒ කන්ද ලන්ද සහිත ඒ ගම දැන් වෙනස් වෙලා අද වෙනකොට ඉතිරි වෙලා තියෙන්නේ නවෝදයට පත්වච්ච ගමක්. නවෝදය ගමට එනවා. නවෝදය කියලා ගමට එන දේ අර පැරණිකම වසාගෙන ගිහින් තියෙන එක නිසා සන්තාපයක් අපේ හිතට ඇති වෙනවා. පැරණි ගමේ තිබිච්ච ලස්සන මේ අලුත් ඒවා කලවම් එනකොට නැතිවෙලා යනවා කියලා. ඒක තමයි කන්දේ ලන්දේ කියන ගීතයෙන් මම ගායනා කරන්නේ. එහෙනම් ගායනා කරමු. හොඳයි.
නඹුලැල්ලේ පේනා තෙක් මානේ මන බැන්දේ විඳේ සුවපාසේ වාසේ ගම්මානේ බැද්දගේ මහත්තය අපිත් මේ අපේ දූලෑ ගෙදර ගිහිල් එන ගමන් තමයි අද මෙතැන්ට එකතු වනේ. ඒත් මේ අපේ මැණිකගේ පුංචි දුකත්තියනවා හිතේ මේ අපේ පුත්‍රයා ලංකා වෙනෑන ඉතින් මේ දොහෙ. ඉතින් මේ මට ඒ කාරණාවත් එක්ක ඔබතුමාගේ හරි අපූරු ගීතයක් මතක් වුණා. පොඩ්ඩක් ඒ ගීතය ගැනත් කියලා ගායනා කරමු. ඔව් දැන් ඇත්තටම ඔය අත්දැකීම ගොඩක් අයට තියෙනවා. තමන්ගේ දූ දරුවන්ට හොඳට උගන්නලා ඒ අය පිටරටවලට ගිහිල්ලා දැන් එහෙ රටේ පදිංචිලා ආපහු අවුරුද්දටවත් ගමට එන්නේ නැහැ මොනවා හරි හේතු නිසා. ඉතින් නමුත් අර උගන්නලා මහන්සියච්ච තාත්තා අම්මා ගෙදර ඉඳලා දුක් වෙනවා අවුරුද්දටවත් අපේ පුතා ගමට එන්නේ නැහැ නේ කියලා. ඉතින් තාත්තා තමයි මේ කියන්නේ. වියදම් කරපු හැටි මතක් වෙනවා, ගේ දොර උගස් තියාපු හැටි මතක් වෙනවා, ඒවා බේරගන්න විදිහක් නැහැ. එතකොට ගමට උඩින් අහස් යාත්‍රාවක් යනකොට අම්මා හිතනවා අද ඕකේවත් එනවද දන්නේ නැහැ මගේ පුතා කියලා. ඉතින් ගමේ මේ අම්මලා තාත්තලාට සැහැන ප්‍රශ්නයක් තියෙනවා මේ අවුරුදු කාලෙට සමහර අයට. තමාගේ පුතා උගන්නලා වියදම් කළා මහන්සියලා උගන්නලා අදාප පුතා තමගේ ගෙදරට අවුරුද්දටවත් එන්නේ නැති එක ගැන ලොකු සන්තාපයක් හිතේ තියෙනවා. ඒ ගැනයි මේ කියන්නේ. ඒ අම්මා තාත්තා ගෙදර ඉඳලා තමගේ දරුවා ගැන කල්පනා කරන හැටි අපි අහලා බලමු. හොඳයි. ඒකෙන් තමයි සෙක්කු ගෙදර මංගලිකා දීග ගියෙත් නෑ තාමත්. ඒ ළමයා දීග ගියේ නැතුව බලා ඉන්නවා. අද හෙටම ඇවිල්ලා මේ ඒ ළමයාව පිළිගනී කියලා. ඒ වගේ පරිසරයක් ඇති විදිහටයි මේ ගීතේ සකස් වෙලා තියෙන්නේ. අපි ගායන කරලා බලමු. ගෙදර මංගලිකා දිග ගියෙත් නෑ තවමත් මං හිතන්නේ උඹ එනකන් බලා ඉන්නවා මෙදා උරුද්දටවත් ඇවිදින් යන්න වරෙන් මගේ පුතේ එංගලන්තේ නම් දුර බව මා දන්නවා සත්ත කළත් උඹලා මොකෝ සත්ත නැතුව ඉන්නේ කියලා
දොරකඩ කොස් ගහේ ඉඳන් කොහා අහන්නේ අපි සද්ද කරන්නේ කොහොමද කොච්චර කල් ඇද්ද මකුළු දැල් බැඳිලා පිටු පොනේ එල්ලු රපානේ සෙක්කු ගෙදර මංගලිකා ඊග ගියෙත් නෑ තවමත් මං හිතන්නේ උඹ එනකන් බලා ඉන්නවා මෙදා උරුද්දටවත් හැවිදින් යන්න වරෙන් හරි හම්බ කරලා මේකේ දොර හදාගත්ත මිසක් අපේ සන්තකේට ඉතුරු කරපු කිසිම දෙයක් නෑ පුතේ උඹට උගන්නන්න උගස් කරපු ගේ දොරක් කෙසට සින්න වුණොත් නම් අපට යන්න තැනක් නෑ සෙක්කු ගෙදර මංගලිකා ඊග ගියෙත් නෑ තවමත් දන්නේ උඹ එනකන් බලා ඉන්නවා මෙදා උරුද්දටවත් ඇවිදින් යන්න වරෙන් මගේ පුතේ එංගලන්තේ නම් තුර බව මා දන්නවා ගුරු පාර දිගේ ඉස්කෝලෙට පුංචි එවුන් යන එනකොට වෙල්නියරේ මං ඉඳගෙන බලා ඉන්නවා අහස් යානාවක් ගමට උඩින් ගියොත් එදා නොකා නොවි අම්මා බලාගත්තු අතේ බලා ඉන්නවා හුස්මක් මුඩට ඇදෙනවා දැසින් කඳුළු වැටෙනවා වැද්දගේ මහත්තයෝ ඔබතුමා අපිට රටක් රාජ්‍යයක් වටිනා චරිතයක්. ඉතින් ඔබතුමාගේ මුවගේ අපේ මේ සිංහල අලුත් අවුරුද්දට අපේ මේ හිතවතුන්ට දුවා දරුවන්ට සෙත් ප්‍රාර්ථනාවක් කරමුකෝ. හොඳයි. මම එහෙනම් සෙත් ප්‍රතිමක් කරන්න අවසාන වශයෙන් සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා. හොඳයි. වනදාමේ ගුණතුන් ලොව පැතිර යන අනසක පවතිනවයි මේ මුළු දෙරණා අනවින දෝස දුක් දුරු කර බලවදන ඝන දෙවි නුවණ දී සතුසින් ආවදන සියලු දෙනාටම ඝන දෙවි නුවණ පහළ වෙලා හොඳ අලුත් අවුරුද්දක් ගත කරන්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔබතුමාටත් හිසේ සිට දෙපතුල දක්වා යම්කිසි රෝගාන්ධකාරයක් තියෙනවනම් ඒ සියල්ල දුරින් භූත වෙන්නත් කියලා ප්‍රාර්ථනා කළා. නිදුක් නිරෝගී භාවය ලැබෙන්නයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Thank you.
මැණිකේ හරි අපූරු ගීතයක් දෙකක් එහෙම අපි ඇහුවනේ දැන් මේ මේ වැඩසටහනට අපිට සම්පූර්ණ මේ දායකත්වයේ සපයන්නේ මරිනා ආයතනේ. මැණිකේ දූලෑ ගෙදර ගිහිල්ලා එනකොටත් ඔය මරිනා ආයතනේ කීපයක්ම ඔය අරගෙන ආවනේ කද මල්ලි බැඳගෙන. ඉතින් මේ අපි තේ කාට එකක් එහෙම සප්පායම් වෙලා පොඩි විරාමයක් එහෙම අරගෙන එමු. පින්තු යා. මැණිකේ ඇත්තටම මේ මරිනා ආයතනයත් එක්ක එකතු වෙලා බෞද්ධයා නාලිකාව විසින් මේ ගෙනෙනු ලබන ගීත රසවින්දන වැඩසටහනට අපි තාරුණ්‍ය ජන හදවත් දිනාගත්ත ඒ තාරුණ්‍ය හඬකටත් අපි ආරාධනා කරා. අපේ මේ කල්පනා කාවින්දි දුව එනවා. ඇත්තටම මැණිකේ මට අපේ පොඩි කෙලීව මතක් වුණා මේ දුව දකින්නකොට. අපේ කෙලීගේ වගේම කටහඬ ලස්සන නැති නේද ආරච්චි මහත්තයෝ? එහෙනම් එහෙනම්. ඉතින් ඔය කටහඬ ලස්සනට තිබ්බට වැඩක් නෑනේ මැණිකේ. ඈ ඒ කටහඬ හොඳට උපමට්ටම් කරලා මේ වගේ ජනතා ප්‍රසාදයක් ලබන්න බොහෝ පිරිස මහන්සි වෙන්නට ඇති. පින්තෝ කල්පනා දුවේ ඉතින් කියමුකෝ බලන්න මේ ආපු ගමන් මාර්ගය කොහොමද කියලා. ගමන් මාර්ගය මුලින්ම මතක් කරන්න මගේ ආදරණීය අම්මවයි තාත්තවයි ඔවුන් දෙදෙනාගේ ආශිර්වාදයත් මගේ ගුරුවරුන්ගේ සහ බොහෝ දෙනාගේ ආශිර්වාදයත් එක්ක තමයි මං ගමන් මාර්ගය ආරම්භ කළේ. හොඳයි එහෙනම් අපි කල්පනා දුවට කියමු ඈ ඒ මියුරු කටහඬ අවදි කරන්නට කියලා. Thank you.
උන්ටත් මේ ඇහැට කනට පේන දැරිවියත් දකින්නම බෑන්. යන්න යන තැන ඔහොමමනේ. කල්පනාදුවේ ඕවා ගණන් ගන්නට එපා. මේකගේ හැටි ඔහොම තමයි. ඔය අපේ මේ මැණිකගේ හුරතලේනේ. අද රෑට මේකට කන්ට දෙන්න නරකයි. තේරුණාද මැණික? එහෙම බැතුව බෑදුවේ. කල්පනාදුවේ දැන් ඔය මේ වගේ ගීත ගායනා කරන වගේම තමන්ගේම කියලා නිර්මාණයක් ගායනා කරනකොට නිර්මාණයක් ඉදිරිපත් කරනකොට ඒකේ වටිනාකම වැඩි. ඊළඟට මේ ගයන් යන්නේ ඒ වගේ නිර්මාණයක්. ඔව් ඒ ගීතය රචනා කළේ හත්පූරුවේ චන්දරතන ස්වාමීන් වහන්සේ. එතකොට ඒ ගීතය තන් නිර්මාණය කළේ මේ අපේ සහෝදරයා මිරන්ත අරිඳු. මේ ගීතේ මුල් ගායනයේ සමන්ලෙනින් මහත්මයා සමග මම ගායනා කරේ. අද මම මේ ගීතය ගායනා කරනවා. දැත්තනේ මැණිකේ. මේ නිර්මාණයට දායක වෙච්ච සියලු දෙනාව මතක් කරලා තමයි මේ කල්පනාදුව මේ ගීතය ගායනා කරේ. බලන්න අලුත් අවුරුද්දේ බොහෝම වටිනා පණිවිඩයක්නේ එතනින් කියවුනේ. හොඳයි දුවේ, එහෙනම් ගීතේ ගායනා කර. ඉන්දෝ thank you.
ඒ කල්පනාදුව කිව්වේ අපේ ගම ගැන දෝ කියලා මට හිතුණ. මේ අලුත් අවුරුදු කාලෙ නිසාවේ. මේ ඊළඟට මැනිකේ මේ ගායනා කරන්න යන්නේ බොහොම අපූරු තවත් අලුත් අවුරුදු ගීතයක්. මේ අපේ කල්පනාදුවයි තව පුතෙක්ටත් අපි ආරාධනා කරන ඔය ගීතය ගායනා කරන්න කියලා. මේ ඔය ඔය කලින් ගායනා කළ තියෙන්නේ ඔය දැන් අද දුව ගායනා කරන්න හදන ගීතය ජැක්සන් ඇන්තනී මහත්මයා නේද? ආ ජැක්සන් ඇන්තනී මහත්මයායි කුමාරි මොනසිංහ මහත්මයායි තමයි ඔය ගීතය ගායනා කළා තියෙන්නේ. දැන් මේ අපේ තුන්හෙළ ජනගී කල්ලියේ කොල්ලෝ කෙල්ලෝ ටිකක් ලෑස්තිලා ඉන්නවනේ ඕකට හරි අපූරු නැටුමක් නටන්න. මැණිකෙත් නටයිද දන්නේ එහොම ඔය අතරට පැනලා. මොකද ඒ කාලේ අපේ මැණිකෙත් මේ කාමත පුරාවට හොඳට සඳ කිඳුරු එහෙම නැටුවා. ඕ වමතක වෙන්නේ කොහොමද ආරච්චි මහත්තයෝ? ආරච්චි මහත්තයා නෙවෙයි ඒ කාලේ ඔය බලන්ට ඇවිල්ලා මාව කැන්දගෙනා. හොඳයි දුවේ, එහෙනම් කල්පනා දුවටත් අපේ මේ කවිෂ්ක පුතාටත් ආරාධනා කරනවා ඒ ගීතය ගායනා කරන්න කියලා. අපි පැත්තකින් බලන් ඉන්නම්කෝ. ඔබ වෙත ගෙනීමේ සදැහැති දායකත්වය මරිනා රසගුණ සුරකි. කොබෙයි පැටි යන්ට ඇඳුම් මුතුමාල පොටක් ඉරවුන්ට අරන් නමන් ඉරදෙයියෝ ඇවිත් නවතාසක් මන් ඉරදෙයියෝ ඇවිත් නවතාසක් මන්
දැමුව දොළොස් මහ පහන් වැටෙන් තෙල් දැමුව දොළොස් මහ පහන් වැටෙන් ගම රට එනවද පාන්දරින් දැන් එළිය අරන් රන් එළිය අරන් කල්පනාදුවේ පොඩ්ඩක් කාවනම් මෙහෙට. දැන් ඉතින් අලුත් අවුරුදු මේ සමරන මොහොතේදී අපේ අලුත් අවුරුදු සමරන මොහොතේදී මැනිකේ අපේ කල්පනාදුවටත් ඇති යම්සි පණීඩයක් මේ තරුණ හිතවතුන් ඉන්නවා බලාගෙන නේද? ඔබේ වයසේ අය ඊළඟට පොඩි දරුවෝ ඉන්නවා, අපේ වැඩිහිටි පරම්පරාව බලන් ඉන්නවා. අපේ අලුත් අවුරුදු පණීඩයක් කියමුකෝ බලන්න. සියලු ලක්වාසී ඔබ සියලුම දෙනාට සාමය සතුට සෞභාග්‍ය සපිරුණු සුභම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. ඔව් එහෙනම් මැනිකේ අපේ දුව වගේම නේද? ඈ අපේ එහෙනම් අපේ කල්පනා දුවටත් මේ සංගීත ශාස්ත්‍රය කරන්නව කියන්නව වැඩ කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු නේද? ඔබ සියලු දෙනාටත් මම ප්‍රාර්ථනා කරනවා මේ ලැබුවා වුණ අවසර සාමය සතුට සෞභාග්‍ය සපිරෙන්නේ කියලා. ඒ වගේම බෞද්ධයානාලිකාවටත් මට මේකට ආරාධනා කළාට ස්තුතිවන්ත වෙනවා. එහෙනම් කායිෂ්ක පුතාටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඈ හොඳයි. මේ කමතේ ඉන්නකොට මට අනේක වාරයක් අපේ උසල දම නායක හාමුදුරුවන්ව සිහිපත් වෙනවා. ගිය අවුරුද්දෙත් අපි මේ වගේම වැඩසටහනක් කරද්දී අපිට ආශිර්වාද කළා උන්වහන්සේ. හැබැයි මැනිකේ අපේ අද මේ ස්ථානෙට වැඩම කරලා ඉන්න අපේ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ, ඒ වගේම කැලණියේ අජිත ස්වාමින් වහන්සේ, අපි උන්වහන්සේ දෙනමටම මේ ස්ථානෙට වැඩම කරන්න ලෙස අපි ආරාධනා කරමු. පින්තු ගිහිලා වැඩමවාගෙන ඉමු. එහෙනම් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුව. අවසරයි. සුපත්ති. අපේ හාමුදුරුව මේ සිංහල අලුත් අවුරුද්ද උදා වෙලා තියෙන මොහොතේදී අපේ බෞද්ධා නාලිකාව, ඒ වගේම මරිනා ආයතනත් එක්ක අපි අත්වල් බැඳගෙන මේ ගෙන එනු ලබන මේ සංගීතමය අපේ සංස්කෘතිකමය හෝරාව වෙනුවෙන් ඔබ වහන්සේගේ ගෞරවනීය අනුශාසකත්වය අපිට බෙහෙවින්ම වැදගත්තුයි. අපි හැම දෙනාම අද දවසේ ඉතාම වැදගත් සිහි කැඳවීමක් මේ සිහි කරන්නේ. ඒ තමයි සිංහල දමිළ අලුත් අවුරුද්ද. මේ අලුත් අවුරුද්දේ අප හැම දෙනාටම සිහිපත් වෙනවා අපේ නායක ස්වාමීන් වහන්සේ.
ඉතාම සංවේගයෙන් වුවද අපි සිහිපත් කරන්නේ අපේ නායක ස්වාමීන් වහන්සේ සම්බෝධි විහාරස්ථානය මුල් කරගෙන බෞද්ධ ආමාද්‍යාලය ආරම්භ කරලා මුල් මහත් ලෝකයටම ධර්ම සංවේදනයේ නියමුවානන් හැටියට අපේ නායක ස්වාමීන් වහන්සේ සිදු කළ මෙහෙවර මෙච්චරයි කියලා ප්‍රමාණයක් කරන්න බෑ. සිංහල අලුත් අවුරුද්දේ අපේ නායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපේ නායක ස්වාමීන් වහන්සේ අපවත් වී වදාළ වුවද අපි කල්පනා කරන්නේ නායක ස්වාමීන් වහන්සේ අපි දෙස බලාගෙන ඉන්නවා, අපිට ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදයත් එක්ක මේ වෙලාවේ මේ සුබ මොහොතේ අපි ආශිර්වාද කරන්නට කැමති අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් බුද්ධ වචනයක් සිහි ගන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ වදාලා අතීතං නානු සෝචಂತಿ නප්ප ජප්පන්ති නාගත පච්චුපන්නේන යාපෙන්ති හේනවන්නු පසීදති කියලා. තවසක් භික්ෂු මහා සංඝරත්නය අරණ්‍ය සේනාසනය ආශ්‍රය කරගෙන බොහොම සතුටින් ධර්ම සාකච්ඡාවේ යෙදෙමින් ගත කරන වෙලාවේ එක්තරා දේවතාවෙක් ඒ අවස්ථාවේ මුළු පරිසරයම ආලෝකමත් කරමින් වැඩම කරලා ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා, මෙච්චර දුක් ගැහැට තියෙද්දිත් ඒ කියන්නේ කිසිම පහසුකමක් නැතිව වනාන්තරයේ අරණ්‍ය සේනාසනේ සතුටින් ඉන්නේ කොහොමද කියලා අපි අද සතුට ගැන කතා කරන දවසේ අපිට අප හැම දෙනාටම ඒ උතුම් බුද්ධ වචනය ලොකු ආශිර්වාදයක්. ආශිර්වාදයක් බවට පත් වෙන්නේ ඒ උතුම් බුද්ධ වචනයේ අදහස වටහා ගත්තාම. ඒ තමයි අතීතයේ ගැන ශෝක කරන්න එපා. අතීතං නානු සෝචಂತಿ නප්ප ජප්පන්ති නාගත. අනාගතය පිළිබඳව ජප කරන්න එපා. ඒ කියන්නේ අනාගතය පිළිබඳව කියවමින් ඉඳලා තේරුමක් නැහැ. ඒ වගේම තමයි පච්චුපන්නේන යපෙන්ති. වර්තමානයේ ජීවත් වෙන්න. වර්තමානයේ යැපෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අර භික්ෂු මහා සංඝරත්නය සතුටින් වාසය කරන්නේ වර්තමානයේ ගැන හිතමින් කල්පනා කරන නිසා. එතකොට අපිට ලොකු පණිවිඩයක් මේ උතුම් බුද්ධ වචනයෙන් ලැබෙනවා. අද දවසේ කොහොමද සතුටින් ඉන්නේ? අලුත් අවුරුද්ද දවසේ අපේ අතීතයේ සිදුවෙච්ච සිදුවීම් සියල්ලක්ම අමතක කරනවා. තරහ මරහ ඒ හැම දෙයක්ම අමතක කරනවා. ඒ වගේම තමයි අනාගතය ගැන හිත හිතාත් ඒ විදිහට කල්පනා කරන්නේ. වර්තමානයේ යපෙනවා. එතකොට තමයි සතුටින් ගත කරන්න පුළුවන්කම ලැබෙන්නේ. පරණ හඳ එහෙම නැත්තම් ඒ සඳ දිහා බලලා අපි නව සඳ බලනවා. ඒ වගේම තමයි අලුත් ඉරක් පායලා ඒ වගේම පරිසරයේ ලොකු වෙනසක් ඇති වෙලා කෝලං ගෙනාදයක් එක්ක
මල් පිපිල ගස්වල මල් පිපිලා ඒ විදිහට ඒ සියල්ලක්ම සිදුවෙන්නේ මේ අලුත් අවුරුද්ද දවසේ බක් මාසයේ. ඉතින් ඒ නිසා අප හැමදෙනාමත් අතීතයේ අපි අතින් සිදුවෙච්ච වැරදි අඩුපාඩු ගැන කල්පනා කරන්නේ නැතුව, ඒ කියන්නේ අමතක කරනවා නෙවෙයි, ඒවා ගැන ධර්මානුකූලව හිතලා ඒ හැම දෙයක්ම වෙනස් වෙනවනේ. අනිත්‍යත්වයට පත් වෙනවා, දුක් ස්වභාවයට පත් වෙනවා, අනාත්ම ස්වභාවයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම තමයි අනාගතේ ගැන හිතන්නේ නැහැ. අනාගතේ සිදුවෙන සිදුවීම් ඒ ආකාරයෙන් සිදුවෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. කොයිතරම් හිතාගෙන හිටියත් ඒ දේවල් ඒ ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි වර්තමානයේ ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා අලුත් ඇඳුම් ඇඳලා, ඒ වගේම රස කැවිලි භුක්ති විඳලා, අලුත් ආහාර පාන අරගෙන, ඒ වගේම අලුතින් ජීවිතේ ගත කරන්න අවශ්‍යයි. එතකොට තමයි හැමදෙනාගේම ජීවිත සුවපත් භාවයට, සතුටු ස්වභාවයට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ආශිර්වාද කරනවා අද දවසේ අපේ නායක ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන්ට දුණු මහා නායක මාහිමිපාණන් වහන්සේලා, අනුනායක මාහිමිපාණන් වහන්සේලා, සියලු මහා සංඝරත්නයටත්, ලෝකයේ ශාසනයට වැඩවඩන්ට ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. ඒ වගේම ලක්වාසී ලෝවාසී හැම දිනාටම ආශිර්වාද කරනවා. බෞද්ධ නාලිකාව වෙනුවෙන්, සම්බෝධි විහාරස්ථාන වෙනුවෙන්, බෞද්ධ මාධ්‍යාලයේ සිළු කාර්ය මණ්ඩලය වෙනුවෙන් ලක්වාසී ලෝවාසී සදහැවත් හැම දිනාටම ජාති ભેදයකින්, ආගම් ભેදයකින් සියලුම ભેද දුරු කරගෙන අපි එකවන්ව මේ අලුත් අවුරුද්ද දවසේ අදිස්ථාන කරගනිමු. සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට නිදුක් නිරෝගී සම්පන්නිය, දිගාසිරි සම්පන්නිය සැලසේවා. හැම දිනාගෙම සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. යම් කිසි සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් වෙත්නම් ඒ හැම දෙයක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්නට කියලා මම ආශිර්වාද කරනවා. අපේ හාමුදුරුවනේ, දැන් මේ අලුත් අවුරුදු කාලයේදී අපි අලුත් අලුත් දේවල් ජීවිතයට එකතු කරගන්නවා. බොහෝ දෙනා කියන්නට පුළුවන් අපේ හාමුදුරුවනේ දැන් මේ සමාජ රටාව වෙනස්, අපි යාන්ත්‍ර බවට පත් වෙලා, එතකොට අපි අතරින් මේ හොඳ සිරිත්‍රේ හොඳ ගති ලක්ෂණ අපෙන් ඈත් වෙලා යනවායි කියලා. අපි මොනවාද වඩවා ගත යුතු හොඳ සිරිත්‍රේ? ඊළඟට අපි තුල ඇති කරගන්න ඕනේ යහපත් සිතුවිලි මොනවාද මේ අලුත් අවුරුද්දේ ඔබ වහන්සේ දේශනා කරන්නේ? පූජනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පින්වත් මහත්මා, පින්වතුනි, මේ එළැඹි සිංහල දමිළ අලුත් අවුරුද්දේදී අපි අවුරුද්දට කල් තියාම සූදානම් වුණා. අපි ගෙවල් දොරවල් සුද්ධ කරා, පින්තාරු කළා, හැලිවලම් පවා අලුත් කළා, අලුත් ඇඳුම් ගත්තා, අලුත් ඇඳුම් ඇඳා, රස කැවලි හැදුවා, භුක්ති විඳා, පරිසරයත් අලුත් වැස්සෙන් තෙත බරිත වුණා, ලස්සන වුණා, අලුත් ඉරක් පෑවුවා, භෞතික පරිසරය හැම අතින්ම අලුත් වෙනකොට භෞතික පරිසරය තුළ ජීවත් වෙන අපි අලුත් විය යුතුමයි. කොහොමද අපි අලුත් විය යුත්තේ? භෞතික පරිසරය වෙනස් වෙද්දී අපි වෙනස් වෙන්නට ඕනේ ආකල්පවලින්. සිතිවිලි තමයි මිනිස්සයාව ජීවත් කරවන්නේ. ආකල්පවලින් වෙනස් වෙන්නට අපිට හොඳම යුගයක් තමයි මේ සිංහල දමිළ අලුත් අවුරුදු යුගය. කොහොමද සිතිවිලි වලින් අපි අලුත් වෙන්නේ? අපි කවරදාටත් වඩා දන් දීමෙන් අලුත් වෙන්න ඕනේ.
ඒ වගේම සමගි සම්පන්න බවෙන් අලුත් වෙන්න ඕනේ. බේද බින්න නොවි සමගියම අගය කරන්නට ඕනේ. සමගියේ වැඩෙන වචන කතා කරන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි, ගමේ පන්සල සම්බන්ධ කරගෙන මහා සංඝ රත්නයෙන් ආශිර්වාද ලබා ගන්නට ඕනේ. ඒ වගේම අදිස්ථාන කරගන්නට ඕනේ මේ සිංහල අලුත් අවුරුද්ද ඉඳලවත් මම එළඹෙන සෑම පුරපසළොස්වක පොහෝ දාකටම අෂ්ටාංග උපෝසථ සීල් සමාදන් වෙලා අදිශීලයේ තුල පින් රැස් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා, ಗುಣපූර්ණ කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම පවුලේ සමගිය පිණිස, ගැටුම් ඇති නොවීම පිණිස කටයුතු කරන කෙනෙක් වෙනවා කියන කල්පනාව ඇති කරගන්නට ඕනේ. ඉතින් හැම දිනාටම ආශිර්වාද කරනවා, විශේෂයෙන් බෞද්ධයා මාධ්‍යාලය සමග එකතු වූ සද්ධර්ම දේශනාවන්ට වැඩම කරන ස්වාමින් වහන්සේලාට, ඒ වගේම දායකත්වයේ දරන සුපින්වතුන්ට, බෞද්ධයා කාර්ය මණ්ඩලයේ සෑම සියලු නිලයන් දරන සමාජික සමාජිකාවන්ට, ඒ වගේම රටවාසී ලෝකවාසී සෑම දිනාටම මේ ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද යහපත් සැපයෙන් පිරුණු දුකෙන් තොර සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ සිරු දෙවියන්ගේ දේව රැකවරණ ලැබේවා 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 කියලා අපි ආශිර්වාද සිත ප්‍රාර්ථනා කරනවා. මැණිකේ, අපිට බොහෝම වටිනා අවවාද අනුශාසනා ලැබුණා. ඉතින් අපේ ගෞරවනීය මේ ස්වාමීන් වහන්සේ දෙපළට අපි නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් එහෙනම් අවසර ප්‍රාර්ථනා කරනවා. මැණිකේ, ගෙදරත් වැඩ රාජකාරී බොහොමයක් තියෙනවනේ, පුංචි විරාමයක් අරගෙන එමු. තින්තු අපේ මේ ස්වාමීන් වහන්සේ දෙනම බොහෝම ගෞරවාන්විතව අපි වැඩම කරමු. ඈ හොඳයි. මැණික, එහෙනම් බොහෝමයක් නැටුම් ගැයුම් බැලුවා, අපේ හොඳ රසවත් ගීතයන් ඇහුවා. ඉතින් අපේ මේ වැඩ කටයුත්ත හමාර කරන්නයි අපේ මේ සූදානම නේද? ඉතින් අපි මේ අවස්ථාවේදී අපි පාද නමස්කාර පූර්වක ස්තුතිය පළ කරන්නට ඕනේ අපේ ගෞරවනීය මහා සංඝරත්නයට. ඒ වගේම තමයි මේ අද දවසේදී එකතු වුණා වූ අපේ ඒ ප්‍රවීණ කලාකරුවන්, ඒ වගේම නැටුම් ගැයුම් ඉදිරිපත් කරපු අපේ තුන්හෙළ ජනගී කල්ලි අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකට, ඒ වගේම තමයි මේ මියුරු සංගීතය සපයපු අපේ වාද්‍ය වෘන්දයට, මේ හැම දෙයකටම අනුග්‍රාහකත්වය සපයපු විශේෂයෙන් මරීනා ආයතනේ ඈ මැණිකේ අර එනකොට ටවුන් එකෙන් එහෙම අරගෙන ආවේ නිෂ්පාදන වගේයක් එහෙම මරීනා ආයතනේ. ඉතින් ඒ සියලු දෙනාටම බෞද්ධයා නාලිකාවේ ඒ සියලුම නිලධාරි මණ්ඩලය, කාර්ය මණ්ඩලය, මේ සියලු දෙනාටම මේ වසරේදී කිසිම අපල උපද්‍රවයක් සිදු වෙන්නට එපාය කියලා සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි කියමි. අපේ තුන්හෙළ ජනගී කල්ලි මේ දුවල පුතාලගේ තවත් රංගනයකින්ම අපේ වැඩ කටයුතු අවසන් කරමු. එහෙනම් සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
ගත් අතුරා සරුව බරණ නද ගී නද පතුරා සරුව කුසුම තවරා නැක හසරා මෙලොව පහළ වෙයි අවුරුදු කුමරා මෙලොව පහළ වෙයි ගිහින් හිටි එරබදුව ඇරිලා